පෞගිය වසරේ මාර්තු මාසේ ඉඳලා මේ දක්වා මේ කොරෝනා වසංගතයත් එක්ක මේ රටේ අනාගතයේ බාරගන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට යම් කොළේලියක් ලැබිලා දැන් පාසල් කටයුතු ආරම්භ වෙලා තිබෙනවා ගුරුවරුන්ගේ උද්ඝෝෂණ වැඩවර්ජන ක්‍රියාවලිය උංගු යනවා ඒ අතරතුර පාසල් ක්‍රියාකාරීත්වය දැන් ආරම්භ වෙලා තිබෙනවා ඒතර මේ පාසල් ක්‍රියාකාරීත්වය ආරම්භ වෙනකොට මේ පාසල් වල යන දරුවෝ විශේෂයෙන්ම බාලාංශේ මොන්ටිසෝරි එක වසර දෙක වසර මේ පහ වසර දක්වා මේ දැන් මේ ප්‍රමුඛතාවය දීලා ආරම්භ කරලා තියෙනවා ඉතින් මේ දරුවන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයන් ටික සපුර ගන්න වෙලා තිබෙන්නේ අධ්‍යාපනය සඳහා වෙළඳපොළතුලින් ඉස්සර තමයි පොතේ දැනුම ලබා දුන්නේ පොතේ දැනුමත් එක්ක බාහිර ක්‍රියාකාරකම් සඳහා වෙනකොට තමයි මේ වෙළඳපොළ විවෘත වීමත් එක්ක නිදාස අධ්‍යාපනය තුල නොයෙකුත් අංගෝපාංග රාශියක් දරුවන්ට අවශ්‍ය වෙලා තිබුණේ නිසා මේ වන විට මේ පාසල් ආරම්භ වෙලා පෙර පාසල් ආරම්භ වෙන සුදුන් මේ සියල්ල වෙනකොට ඒ දරුවන්ට අවශ්‍ය වන ප්‍රධාන අධ්‍යාපනයේද අවශ්‍ය වන පැන්සලේ ඉඳලා මකන කෑල්ලේ ඉඳලා භාවිතයට ගන්න කතුරේ ඉඳලා A4 කොලේ දක්වා අනිත් පැත්තෙන් ෆොටෝ කොපිය ඒ වගේම ලැමිනේටින් ඒ වගේම විශේෂයෙන්ම සිලබස් විශේෂයෙන්ම ඒ සඳහා අවශ්‍ය වෙන මේ ප්‍රින්ට් අවුට් ලබා ගැනීම මේ සියල්ල 70කට 80කට යා මේ වගේ මිල ගණන් ඉහිගෙද මම පෙන්නන්නම් උදාහරණයක් මේ උදාහරණයක් නෙමෙයි මේ වන විට වෙළඳපොළ තුල මේ අපි හැමදාම කවදාකවත් මාධ්‍යරවත් ඇවිල්ලා අපි අසත්‍ය ප්‍රකාශ කරන්නේ සාක්ෂි සහිතව අපි දේවල් මේ කරන්නේ මොකද මේක බරපතල ප්‍රශ්න රටේ අනාගතේ රැඳී තියෙන අධ්‍යාපනය මත ඒතර අවුරුදු එකමාරක් විතර ගෙදර ඉඳලා දරුවා පාසල් යනකොට ඒ සඳහා අවශ්‍ය වෙන බාහිර ක්‍රියාකාරම් පහුගිය කාලේ ඒ අතපසු වෙච්චේ සේවා දේවල් කරනකොට ඒවට අවශ්‍ය වෙන ඒ වෙළඳපොළ තුලින් ගන්න තියෙන දේවල් භාණ්ඩවල මිල පාලනයක් නැතුව ඔහි ව්‍යාපාරික ගජමිතුරන්ට සාක්කුවට සල්ලි දාගන්න දීලා නිදාස අධ්‍යාපනයේ දරුවන්ට මේක පාසල් ලරියා සුද්ධ කරා අපි කරා එන්න කියලා කවුරු වැඩක් නැහැ දරුවට ගන්න පැන්සලේ ඉඳලා මකන කෑල්ල ඉඳලා කතුරේ ඉඳලා ගම් කුප්පිය ඉඳලා A4 කොලේ ඉඳලා පාට කොලේ ඉඳලා ගණන් ගිහිල්ලා නම් ඒ සම්බන්ධ අවධානය යොමු කරන්නේ නැත්නම් ඒ වෙනුවෙන් තමයි සිවිල් ව්‍යාපාරය හැටියට අපි අද මේ චාමර සහෝදරයලා අපි මේ මහජනයි සුරකින් පදනම හැටියට මේ රටේ පාලකයට ඊට පස්සේ වගකීතු වංශවලට මේ රටේ මහජනතාවට මේ පණිවිඩය අපි දෙන්නේ මේ මෙන්න මේ මකන කෑල්ල රුපියල් 20යි මාධ්‍යදී මහතුන්නි මේක zoom කරලා ගන්න බලන්න රුපියල් 20යි එතකොට මෙන්න මේ කතුර රුපියල් 100යි මෙතන බිද මම මෙලදා මේ වහන්නම් මෙන්න බිද රුපියල් 100යි හයි එතකොට මේ රුපියල් 30ට දිවිච්ච කතුරු 10ට දිවිච්ච පෑන රුපියල් 15යි රුපියල් 10ට දිවිච්ච 15 දිවිච්ච පැන්සල රුපියල් 20යි 25යි මේ 20 පැන්සලක් මේ අඩු මේක තියෙන මේක විතරයි කො මේකත් ටිකයි කො තියෙන මෙන්න තිනෝ බිද මෙලදා නාමේ වැහුවා මෙන්න බිද මේක තියෙනවා මේ ගත්ත බඩු ටිකේ ගාන කතුලක් රුපියල් 100යි පෑනක් රුපියල් 15යි පැන්සලක් රුපියල් 20යි මකන කෑල්ලක් රුපියල් 20යි එතකොට මේ දරුවන්ට අවශ්‍ය වෙනවා නිතරම මේ A4 කොළ එතකොට මෙන්න මේ කොළයක් කඩේ රුපියලට තුනේ මේ කොළයක් දැන් ඉතාමත් ගරු ගාම්භීර ලෙස රුපියල් 2.50 සීමාව අසලට ඇවිල්ලා තිබෙනවා අපි කතා කරා ෆොටෝකෝපි සම්බන්ධ වෙයි අදාළ ව්‍යාපාරික මහත්මයෙකුට වෙනදා ෆොටෝකෝපි බණ්ඩලයක් රුපියල් 550යි දැන් රුපියල් 680 690 700 ගිහිලා තියෙනවා එතකොට දරුවන්ට විශේෂයෙන් මොන්ටිසෝරියට එක වසරට අවශ්‍ය වෙන මේ පාට කොළ මේව දන්න දෙමාපියෝ දේශපාලඥයෝ දන්නවද මන් දන්නේ නැහැ ඒක දෙමාපියෝ දන්නවා මේ කොළයක් තුනේ රුපියල් 2.50යි අඩුම දැන් මේ කොළයක් රුපියල් 4යි අදගත්ත දැන මම මේ දැන් මේ බොරැල්ල විමසුවා බොරැල්ල රුපියල් 5යි මම සාක්ෂි සහිතව නිසා මම ගණන් ගා මේක රුපියල් 4යි මේක දන්න දෙමාපියෝ දන්නව දරුවෝ දන්නව මේ කොලේ ගාණ කිද කියලා මේක ව්‍යාපාරිකයෝ මේ 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 පොඩි පොඩි කමියුනිකේෂන් වල මේ මේ බුක් ෂොප් වල ඒ ඒ අයගේ වරද නෙමෙයි මේක ඒ අය එක පැනලා වැට්ලිම් කරන්න එපා ඒක නේ වරද එතකොට මේ තියෙනවා මේ print paper මේ පත්‍ර ගහන්න ගන්න මේක මේ නිවුස් print කියන එක මේ කියන්නේ මේක මේක මේකේ මේ කොළ 500යි එන්නේ මේක 1700යි දැන් වෙනවා 2750 මේ කොළ 500යි එතකොට මේක තමයි උපකාරක පන්ති ගුරුවරු මේ විශේෂයෙන්ම මේ තමන්ගේ ඒ සිලබස් ඒ ටියුට් ඒ සියල්ල print කරන්නේ පෞද්ගලික පන්ති උපකාරක මේ ගුරුවරු මෙන්න මේ කොලේ. එතකොට මේක වැඩි වුණා කියන්නේ අර උපකාරක පන්ති ගාස්තුත් ඉහළ යනවා. දරුවන්ට ලැබෙන එක ටියුට් එක පොඩි වෙන්න පුළුවන්. ඒ දෙ වෙන්න පුළුවන්. මේ තියන්නේ paper. හරි? මේවා 70%කට හැයි මේ ඉහළ ගිහලා තියෙන්නේ. එතකොට මෙහෙම තියෙද්දී කොහොමද රටේ දරුවන්ගේ
මේ පාසල් ආරම්භ කරලා මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. ඒතර පාසල් ආරම්භ කරන කලින් මේ සම්බන්ධව දැක්මක් දැනුමක් තියුනනම් එහෙමනම් කරන්න තියෙන මොකද්ද මේ පාසල් දරුවන් අවශ්‍ය වෙන ලිපි ද්‍රව්‍ය බදුසහන දීලා ඒව සඳහා නියාමනයක් කරලා මිල ගණන් ප්‍රකාශනපත් කරලා පාසලේ ටක්ෂොප් එක පාසලේ වෙනම මේ ලිපි ද්‍රව්‍ය අලෙවිසලක් ආරම්භ කරලා ඒ ක්‍රියාවලියට හරි දැක්මක් ඇති වැඩක් ඇති පළක් දායි ආණ්ඩුවක් නම් අපිටුරින් වෙනවා නම් කරන්න තියුණා ඒ නිසා අපි කියනවා බොරලකොට සිංහයාගේ ආදරණීය පුත්‍ර රත්නයට දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයාට මොකද අපි උට්ටාණය කිරීම සඳහා එතුමා නැවත අපි දායක වෙලා තිනු 1999 හේඳ කියන අයිතියක් තියෙනවා එතුමාට කියනවා අධ්‍යාපන අමාත්‍යතුමෝ ගරු ගාම්භීර ඉස්කෝල පටන් ගත්තත් ඉස්කෝලේ යන දරුවට අවශ්‍ය වෙන අධ්‍යාපන කටයුතු සඳහා මූලික අවශ්‍ය වෙන පැන්සල පෑන කතුර මකන කෑල්ල ගම්බෝතලේ A4 කොලේ පාට කොලේ ෆයිල් එක මේ සියල්ල මිල ගණන් සීක්‍රෙන් ඉහළ ගිල්ලා කවුද මේ බකරේ කාගේද මේ සල්ලි සාක්කුවට යන්නේ කියන එක වහා අවධානය යොමු කළ යුතුයි. ඒක බරපතල ප්‍රශ්නයක්. ගෞරවනීය මාධ්‍යෙන් මං ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව දැඩි අවධානය පාලකයන් යොමු කර යුතුයි. මෑත කාලේ අපි දකින අධ්‍යාපනයේට අබලන් වෙච්ච බස් අරගෙන නවීකරණය කළ පුස්තකාල හදලා දෙනවා. අපි දැකලා තියෙන පාසල් වලට ගිහලා ඩේටා ලබා දෙනවා. අපි දැකලා තියෙන පාසල් වල මේ ජල හිගයට විසඳුම් වශයෙන් ජල ටැංක ඉදි කරලා ඉතා හොඳ සත්කාර කරනවා. ඒ නිසා අපි මේ මහත්තුන්ගෙත් අවධානයම කරමු. මොකද මේ මහත්තුත් මේ ආණ්ඩුවත් එක්ක සම්බන්ධයි. වහාම මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අවශ්‍ය වන මූලික ඒ ලිපි ද්‍රව්‍ය ටික බදු සහන ලබා දීලා මිල ගාන නියාමනය කළා. ඒ සඳහා වහා වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. එහෙම නැත්නම් කොමියුනිකේෂන් වත් මේක බුක් ෂොප් වත් මේකට පලි නෑ කියන කතාවක් කියන්නේ කියලා. මොකද මේ මිනිස්සු කරන්නේ මේ මිනිස්සුන්ට ගෑනලා දෙන දේ අලෙවි කිරීම දෙන දේ වැඩි නම් ඒක මේ මිලට විකිනු තමයි තියෙන්නේ. මිල ගහලා තියෙන්නේ 100 කියලා. මුදලාලගේ පුත් මේ පොත් සාප්පුවේ මාතුලගේ හිත උණුනේ කියලා දෙන්න බෑනේ 90ට. නේ? ඒ නිසා වහා මේ සම්බන්ධ අවධානය යොමු කරන්න ඕන. ඒ එක්කම අද තිබෙනවා අන්තර්ජාලයේ සමාජාල මාධ්‍යයේ මේ පාට පාට කාර් දාලා මේ වරාය ගොඩබාල කියලා වාහන 400ක්. දැන් මේ ලංකාවට එන හැම එකක්ම මේ රේගුවෙන් පරීක්ෂණ කළා මේක කළා තත්ත්ව පරීක්ෂණ කළා මේක. ඒතර මේ වාහන 400ක් එකපාරටම මේ අදනේ මේක දැනගත්තා ඇවිල්ලා කියලා මේව කොහොමද එන්නේ මොකෝ ඇලඩින්ගේ පුදුම් පහන වගේ ඇවිල්ලා තිස් ගාලා මේක කළා වරාය මෙහෙම කළා කළා. කාර්ක නැව්වද? වාහන නැව්වද? එතකොට මේ පාට පාට කාර් ගෑනලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මහත්තුරුන්ට. එතකොට ඒ මහත්තුරුන්ට මේවා ගේන්නේ එක්කෝ දැන් ඔය පෝර සමාගම් සමන් ඔය ගැටලු තියෙනවා ඒ සමාගම් වලින්ද මොනවා මො සන්තෝෂ සඳර පැන්ඩෝරා පත්තිකා කතා තුන අපි දන්නේ නැහැ කොහෙන්ද කියලා. ඒ වුණාට මේවා 100ක් මෙතන මේ වෙන්නේ බදුසාන ලැබෙන මහජන මුදල්. එතකොට මේ මහජන මුදල් කියන්නේ මෙන්න මේ කතුරු වලට ගහන බදු. මෙන්න මේවට. එතකොට මේ කතුරු වලින් තමයි ගෙවල් වල දරුවෝ එක වසරේ මොන්ටිසෝරියේ මේ පාට පාට කාර් කපන්නේ කොළවල. හැබැයි මේ දරුවෝ පාට පාට කාර් කපනකොට ඒ කාර් ගෙන්නන මුදල මේ දරුවෝ තමයි මේ කතුරෙන් හම්බ කරලා දෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තු මැති ඇමතිතුන්ට වාහන ගෙන්වීම ලබා දීම තරයේ හෙලා දකින් අතර මේ රට රාජදරයක් තියෙන මේ වෙලාවේ ජාතික බේසන් ලක් වෙදෙන මොහොතක අයින්සක පොඩි එකාගේ ෆොටෝ කෝපියේ පැන්සලේ මකන කෑල්ලේ බදු සහන් නොදී ඒ සඳහා අධික මිල ගණන් ඇරෙද්දී ඒ ඇස්සේ ඒ සාහනේ ඇස්සේ මේ පාර්ලිමේන්තු මහන්තුන්ට වාහන ගෙන්වනවා ඒක සහගාන අපරාධයක් මුන් ඇවිල්ලා අහිකුන්ට ගෙවද ඈ වාහනයක් නැද්ද ඈ එම නැත්තම් මොකද ජනතා සේවයට ආවේ මේ මොකුත් නෙමෙයි මේ පර්මිට් එක විකුණලා මුන් සුරසප විදිහින් හදන්නේ මේක ඉතාමත්ම නිහින ක්‍රියාවලියක් වහාම විපක්ෂයේ ඉන්න සියලු දෙනා අත්උස්සලා කියන අපිට වාහන එපා කියලා මේ මහත්තුරුත් මේකට එකතු වෙන්න ඕන ඒක තමයි කතාව එහෙම නැතුව මේ වැඩේ කරන්න එපා මොකද මේ දරුවන්ගේ ෆොටෝ කෝපියේ ඉඳලා පැන්සලේ ඉඳලා ගහන බදු වලින් මේ වාහන ගෙන්නන වැය කරනවා නම් ඒක සහගාන අපරාධයක් කියලා මේ අවස්ථාව මතක් කරනවා The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය